විරාමයකින් අනතුරු නැවතත් සජීවීව බහමුවට ඔබ එක්ක සිටින්නේ සෙනසුරාදා නඳුන් සෙවණ සමගයි. ඉතින් අපි කතා බහ කළා කලින් පෙනහළු රෝග ගැන. දැන් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ බහුල, ඉතාමත් බහුල රෝගයක් ගැන. මේ රෝගී තත්ත්වය බොහෝ වෙලාවට අපි විසින්ම හදාගන්න ලෙඩවලින් එකක් කිවොතින් හිතන මං වැරදි නෑ. නමුත් මෑත කාලයේදී වයස් භේදිකින් තොරව වැඩිහිටි, තරුණ මහලු, ඒ වගේම පුංචි දරුවන්ට පවා මේ රෝගී තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. අපි කතා බහ කරන්න සූදානම් වන්නේ දියවැඩියාව ගැන, එහෙම නැත්නම් මධුමේහය ගැන. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක දැන් එකතු වෙනවා පාරම්පරික ආයුර්වේද උපාධිධාරී වෛද්‍ය B.A. රත්නපාල මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. බොහොමත්ම සාදරයෙන් පිළිගන්නවා වැඩසටහන. සර්වන්, සර්වන්. හොඳයි වෛද්‍යතුමනි, අපි ඔබතුමාට අවස්ථාවක්ම ලබා දෙන්න. ආයුර්වේදයේ කොහොමද මේ දියවැඩියාව නැත්තම් මධුමේහයෙන් රෝගය දකින්නේ කොයි විදිහද කියලා පුංචි විග්‍රහයකින් පටන් ගමු කතා බහ. ආයුර්වේදය මූලිකව අපි කියන්න ඕන රෝග සුව කරන විද්‍යාවක්නේ, ආයුෂ පිළිබඳ විද්‍යාවක්නේ. එතකොට බොහෝ වෙලාවට මේක පදනම් වෙලා තියෙන්නේ රෝග හේතුවට නිදානෙට බෙහෙත් කරන එක. එතකොට මේ නිදානෙට බෙහෙත් කරනවා කියන්නේ එතකොට රෝගයක හේතුව ඉවත් වෙනවා නම් රෝගේ සනීප වෙන්න එපයි. ඒක බුද්ධ වචනෙනුත් හරිනේ, හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතුවක් නිසා ඇතිවන සියල්ල හේතුව නැතිවීමත් සමගම නැති වෙලා යනවා. එහෙනම් දියවැඩියාවේත් හේතුව ඉවත් කරෝතින් සනීප වෙන්න එපයි. මොකද බුද්ධ දර්ශනයේ බුදුන් වහන්සේ දේශනා කළා නම් යමක් ඒ සත්‍යයි. එය නැවත පරිශ්‍රණය කළ යුතු වෙන්නේ නැහැනේ මා හිතන්නේ එහෙමයි. එතකොට මේ රෝගය හේතුව ඉවත් කරන එකයි අපි කරන්නේ. ඇත්තටම මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේක සුව කරන්න පුළුවන් කියලා මේ ආචාර්යවරු දෙපළක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ චිකිත්සා කර්මයේ ප්‍රධානියා තමයි චරකාචාර්යවරයා. චරකාචාර්යවරයා පැහැදිලිව කියනවා දියවැඩියාව 20ක් තියෙනවා. ඒ 20ෙන් 10ක් කප කියන දෝෂයෙන්, ඒ කියන්නේ සෙම, විවාහරේ අපි හඳුන්වන්නේ සෙම කියන. ඒ 20ෙන් 10ක් සෙමෙන් හැදෙනවා. 20ෙන් 10 කියන්නේ 150ක්. ඒ චරකාචාර්යයාගේ මහත්ය අනුව 20ෙන් 10ක්, ඒ කියන්නේ 150ක් කප කියන දෝෂයෙන් හැදෙනවා. ඒක සුව කරන්න පුළුවන්. සාද්‍ය කපෝත්තා දස පිත්ත දාංශඩ්‍යාප්පයා නසාද්‍ය පවනා චතුස්ක. ඒ චරක චිකිත්සා ස්ථානයේ 6 වන අධ්‍යායයේ 7 වන ශ්ලෝකේ මේ චරකාචාර්යවරයා තමයි ආයුර්වේදයේ චිකිත්සා කර්මයේ ප්‍රධානියා. එතකොට එයාගේ විග්‍රහය ඒ අනුව සාද්‍ය කපෝත්තා දස, ඒ කියන්නේ කපෙන් හැදෙනෝ දියවැඩියා 10ක්, ඒක සාද්‍යයි සුව කළ හැකි. පිත්ත දාංශඩ් යාප්පයා, පිතෙන් හැදෙනෝ ෂඩ් කියන්නේ 6යි, යාප්පයයි යප කළ යුතුයි කියන්නේ ඉන්නකම් බෙහෙත් බොන්න ඕන සදාකල්. ඒ පිත 6යි. එතකොට ඉතුරු වාතෙන් 4ක්, ඒ වාතෙන් 4 හැදෙන එක සුව කරන්න බෑ. ඒ 4 මේට අයිති වෙනවා මධුමේහ කියන එක. මේක බොහෝ වෛද්‍යවරුත් විශේෂයෙන් බටහිර ක්‍රමයේ අය නම් මේ ගැන සම්පූර්ණයෙන්ම වැරදි මතයක් පළකන්නේ. ඒ කියන්නේ මේ සුව කළ නොහැකි ගණේට අයිති වෙනවා මධුමේහ. මධුමේහ කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් ඩයබිටිස් මෙලයිටස්. මේ ඩයබිටිස් මෙලයිටස් කියන එක එකයි ඩයබිටිස් කියන එකයි දෙකක්. මා ඊළඟ විග්‍රහයෙන් ඒක පැහැදිලිව තේරෙනවා. මොකක්ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැන් මම ඔය චිකිත්සා කර්මයේ ප්‍රධානියා චරකාචාර්යවරයාගේ මතයනේ කිව්වේ 20ක් තියෙනවා, 20ෙන් 10ක් හැදෙනවා සෙමෙන්, ඒක සුව කරන්න පුළුවන්. 20ෙන් 6ක් හැදෙනවා යාප්පයයි ඉන්නකන් හැමදාම බෙහෙත් බොන්න ඕන. 20ෙන් 4ක් හැදෙනවා සුව කරන්න බෑ. ඒ 4ට අර කියන මධුමේහ අයිති වෙනවා. එතකොට ඊළඟට විග්‍රහය තමයි තියෙන්නේ මා මේ ඇත්තටම වඩාත් මේ එකඟ වෙන්නේ මෙන්න මේ කාරණාවට. ඒ කියන්නේ සුශ්‍රුතාචාර්යවරයාගේ මතය. සුශ්‍රුතාචාර්යවරයා කියනවා සුශ්‍රුත නිදාන 26 මේ සර්වේව ප්‍රමේහස්තු කාලේන ප්‍රතිකාරේ නම් මධුමේහස්ත ජායතේ. ඒ කියන්නේ හැම ප්‍රමේහයක්ම,
හැම දියවැඩියාවක්ම කාලේන අප්‍රතිකාරීනං ඒ කියන්නේ කලට වෙලාවට නිසි ප්‍රතිකාර නොලැබ විශේෂයෙන් නිසි ප්‍රතිකාර නොලැබ මදුමේහස්ච ජායතේ මදුමේහේ බවට පත් වෙනවා මං ඉන්නේ අන්න ඒ මතේ ඒ මතය අවුරුදු 10 ගානකට ඉස්සර වෙලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සුශ්‍රුත ආචාර්යවරයාගේ මතය. ඒ කියන්නේ ඇත්තටම මේ රටේ අයට මේ ඔය අයට මේ එකවරට මදුමේහේ හැදෙන්නේ නැහැ. හැදෙන්නේ ප්‍රමේහය. ආයුර්වේද වචනේ ප්‍රමේහය. එහෙම නැත්නම් ව්‍යවහාරයේ අපි හඳුන්වන්නේ දියවැඩියාව. ඉංග්‍රීසි ක්‍රමේ ඩයබිටිස්. මේ ඩයබිටිස් වලට හරියට බේත් කරේ නැත්තොත් තමයි සුව කරන්න බැරි ඩයබිටිස් මෙලයිටස් හැදෙන්නේ. ඩයබිටිස් මෙලයිටස් සුව කරන්න බෑ. මදුමේහය සුව කරන්න බෑ. ඒක පැහැදිලි. මේ විග්‍රහය ආයුර්වේද දාස් ගානකට ඉස්සෙල්ලා සුශ්‍රුත ආචාර්ය මොකද සුශ්‍රුත ආචාර්යවරයා කියන්නේ ආයුර්වේදයට විතරක් ප්‍රධානීෙක් නෙමෙයි. බටහිර වෛද්‍යවරුන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමයේත් ශල්‍ය විද්‍යාවේ පියා වශයෙන් සලකන්නේ සුශ්‍රුත. එයා තමයි මේ කතාව කියන්නේ. මේ කතාව දැන් මේ සුශ්‍රුත මතයේ අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා දැන් 2013 එංගලන්තයයි ජර්මනියයි දෙකම කියනවා මේ මදුමේහය තත්ත්වය ඇති වෙනවයි මේ අද බහුලව පාවිච්චි කරන ඖෂධ දෙකක් වන මෙට්‍රොමින් එකයි ඒ වගේම ඉන්සුලින් නිසා මදුමේහේ ඩයබිටිස් මෙලයිටස් හැදෙනවා කියන එක පැහැදිලිව විග්‍රහ වෙනවා මේ රිසර්ච් එකෙන්. අපි ඒවා පෙන්නනවා ඒ රිසර්ච් ඉස්සරහට ඒ තැන්වල මේ සඳහන් වෙන්නේ එකක් ජර්මන් වල මේ අනිත් එක එංගලන්තේ. එතකොට ඇත්තටම සමාජයේ සිදුවෙන්නේ මේකයි. මේ මනුෂ්‍යයාට එකපාරට ඩයබිටිස් මෙලයිටස් කියන එක මදුමේහ කියන එක හැදෙන්නේ නැහැ. ලේවල සීනි තිබූ පමණින් මුත්‍රවල සීනි තිබූ පමණින් එය දියවැඩියාව මිස මදුමේහ නෙවෙයි. උදාහරණ ගන්න දියවැඩියාව සහ මදුමේහ කියන්නේ දෙකක්. මේ වෙන්නේ මොකද්ද අද? වැරදි ප්‍රතිකාරය නිසා විශේෂයෙන් මෙට්‍රොමින් මේ දෙන්නම 90%ක් බටහිර අය මේ ඖෂධේ දැන් ලෝකේ පරිශ්‍රණයේ තියෙනවා මෙට්‍රොමින් එක දුන්නාම බී සෙල් ඇපොප්ටෝසිස් ඒ කියන්නේ ඉන්සුලින් හදන බිටා සෛල ඇපොප්ටෝසිස් කියලා කියන්නේ සෛල මැරෙනවා ඒකට රැවටෙන ඕනම කෙනෙක් රැවටෙනවා දැන් ලේවල සීනියාවහම මුත්‍රවල සීනියාවහම ඔන්න මට දියවැඩියාවේ කියලා යනවා. ගිය හැටියෙම දෙන්නේ අර ඖෂධය. ඇත්තටම මේකට රැවටෙන්න හේතුව මේ තරම් සීනි අඩු කරන ඖෂධයක් නැහැ. ඒ නිසා අපි මනසින් ඉඳලාම රැවටෙනවා. ඇයි 500ෙන් පටන් ගන්නෝ 500 දුන්න හැටිය සීනි අඩු වෙනවා. ඉතින් අපි රැවටෙනෝනේ. අපි කොච්චර කිව්වත් ලේඩින්ට නෑ ડોක්ටර් එක දුන්න හැටිය සීනි අඩු වෙනවනේ. එතකොට 500ෙන් පටන් ගන්නෝ දුන්න හැටිය සීනි අඩු වෙනවා අඩු වෙලා නමුත් ටික දවසක් යනකොට ඇඟේ තියෙන ඉන්සුලින් අඩු වෙනවා අර ඇපොප්ටෝසිස් සෛල විනාශ වීම නිසා ඉන්සුලින් අඩු වුණාම සීනි වැඩි වෙනවා සීනි වැඩි වුණාම 500 දාහ කරනවා 1000 කර හැටිය ආපහු සීනි අඩු වෙනවා ඒකයි මේකේ විශ්වකර්ම වැඩි එතකොට තව ටික දවසක් යනකොට තව ඉන්සුලින් අඩු වෙනවා අඩු වුණාම ආපහු සීනි වැඩි වෙනවා. සීනි වැඩි වුණාම 500, 1000, 1500, 2000 විතර වෙනකොට කියනවා දැන් නම් බෙහෙත් මේ පෙත්ත අහන්නේ නැහැ. ඒ නිසා විඳින්න ඕන කියලා. විඳිනකොට කියනවා ඉන්සුලින් ලු හොඳ. එහෙමයි මේ වෙන්නේ. ඉතින් මගේ ප්‍රශ්නය ඉන්සුලින් හොඳ නම් ඇයි මේ පෙති දෙන්නේ ඉතින් මුලදී මේ ඉන්සුලින් දෙන්න තිබුණානේ. ඒක නෙමෙයි ඇත්ත. ඉන්සුලින් හොඳම නෙමෙයි. ඉන්සුලින් කියන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව. ඉංග්‍රීසි ක්‍රමේ බොහෝ වෙලාවට පළවන වර්ගය, දෙවන වර්ගය කියලා හඳුන්වනවා. වර්ගීකරණ ආයුර්වේද 20ක්. මේ නව විද්‍යාවේ තාම පෙන්නන්නේ වර්ග දෙකයි ජෙස්ටේෂනල් ඩයබිටිස් කියලා ඉවර වෙලා අර මේ මව්වරුන්ට එන තත්ත්වය.
ඒ වගේ තව තියෙනවා මේ මේ ඉන්සුලින් දාමේ වරදවල් නිසා ග්ලූටමික් ඇසිඩ් ඒවයි කරන පරිේශන මති ඔප්පු කරලා තියෙනවා තව තව හේතු. නමුත් ප්‍රධාන වශයෙන් පළව ටයිප් 1 ඩයබටිස් ටයිප් 2 ඊළඟට මේ අර ජෙස්ටේෂනල් ඩයි ඔය වර්ග තුන තමයි යාලා විග්‍රහ කරන්නේ. එතකොට දැන් මේ ඉන්සුලින් දෙන්න කියනවා. එසර ඉන්සුලින් දෙනවා. ඇත්ත තත්ත්වේ මේ හොඳම දේ ඉන්සුලින් නෙමෙයි. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව දෙවන වර්ගයේ දියවැඩියා කෙනෙකුට තියෙන අවසාන ප්‍රතිකාරයේ ඉන්සුලින්. අවසාන ප්‍රතිකාරයේ ඉන්සුලින් දුන්නයින් පස්සේ ආපහු වෙන දෙන්න දෙයක් නැහැ. වෙන දෙන්න දෙයක් නැති හන්දා ඒක උපද්‍රව කියන්නේ. ඉන්සුලින් වල උපද්‍රව කිව්වොත් මේ හරේ මට මොකක් හරි පෙත්තක් දෙන්නේ කියයි ඉන්සුලින් විදින්න යන්නේ. ඉන්සුලින් කියන්නේ ප්‍රෝටීන් එකක්, ඇල්බියුමින් එකක්. ඉන්සුලින් දෙන්න ලේවල සීරම් ප්‍රෝටීන් වැඩි වෙනවා. ප්‍රෝටීන් වැඩි වෙනවා කියන්නේ ප්‍රෝටීන් වල වේස්ට් ප්‍රොඩක්ට් එකක්, අපද්‍රව්‍යයක් තමයි ක්‍රියාටිනින් කියන්නේ. ඒ කියන්නේ ඉන්සුලින් වැඩි වෙනකොට ක්‍රියාටිනින් වැඩි වෙනවා. ක්‍රියාටිනින් වැඩි වෙන්න වකුගඩුව දවසින් දවස GFR එකක් ග්ලොමෙරියුලර් ෆිල්ට්‍රේෂන් රේට් මුත්‍ර පෙරෙන වේගය දවසින් දවස අඩු වෙනවා. එතකොට ඉක්මනින් වකුගඩුවට හානි කරනවා. එතකොට manufacture of protein, ඒ ප්‍රෝටීන් නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට manufacture of fat, ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. එතකොට කොලෙස්ටරෝල් වැඩි වුණාම කොලෙස්ටරෝල් නිසා ප්‍රෙෂර් එක එනවා. ප්‍රෙෂර් එකට බේත් දෙන්න ඕන. ඒකනේ ඉන්සුලින් විදින්න පටන් ගත්තාම හැටිය අනිවාර්යයෙන්ම ප්‍රෙෂර් එකට දෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේ කොලෙස්ටරෝල් වලට දෙන්න වෙනවා. ස්ටැටින්ස් වර්ග. එතකොට මේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් දුන්නාම ස්ටැටින්ස් වර්ග liver damage එකක් වෙනවා. එතකොට ප්‍රෙෂර් එකට බෙහෙත් දුන්නාම ආපහු renal damage එකක් වෙනවා දෙපැත්තකින්. එතකොට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒකත් වකුගඩුවට හානි වෙන්න හේතු වෙනවා. ඉන්සුලින් වල දවසින් දවස වැඩි කරන නිසා ක්‍රියාටිනින් වැඩිවීම නිසා මොකද ප්‍රෝටීන් එහෙම නැත්නම් ඇල්බියුමින් වල වේස්ට් ප්‍රොඩක්ට් එකක් තමයි ක්‍රියාටිනින් කියන්නේ. ක්‍රියාටිනින් වැඩි වෙනවා කියන්නේ අපද්‍රව්‍යයේ වැඩිවීම නිසා ඒක නිසා හානි වෙනවා. මේ ආදී වශයෙන් බැලුවහම වකුගඩුව ඉවර වෙනවා. අන්තිමේ ඇහැ, මේ ඇහි පෙනීම දෙන අපි කියන්නේ බබා ලෙන්ස් එක. මේ ලෙන්ස් එක හැදිලා තියෙන්නේ ප්‍රෝටීන්. එතකොට ඉන්සුලින් විදින්න ප්‍රෝටීන් වැඩි වෙනකොට ඇහි ප්‍රෝටීන් ටික ඝන වෙනවා. ඒ කියන්නේ කැටරැක් සුදේනවා. ඊළඟට ඇහි ලේ ගලනවා ප්ලේට්ලට් මේ ඩිස්ෆන්ක්ෂන් එකක් නිසා, මේ රුධිර පට්ටිකා ක්‍රියාහානිය. ඒක නිසා ඇහි ලේ ගලනවා. ඇහි ලේ ගලනකොට ඇහැ ලේස කරන්න වෙනවා. ඉතා ඉක්මනින් ඇහැ ලේස කරන්න වෙනවා. ඉන්සුලින් විදින්න දවසින් දවස වකුගඩු උපද්‍රව වැඩි වෙනවා. මේක තරම් හානිකර අද බලන්න වකුගඩු බද්ධ කරන අය බැලුවොත් 160ක් 70ක් මේ දියවැඩියාවට මෙට්‍රොමින් දෙනවා. මෙට්‍රොමින් දුන්නාම ඉන්සුලින් ටික විනාශ වෙනවා. ඉන්සුලින් දුන්නාම වකුගඩු නරක් වෙනවා, ඇස් නරක් වෙනවා, ප්‍රෙෂර් එනවා, කොලෙස්ටරෝල් එනවා. සියලුම දේ නිතරම මේ ඉන්සුලින් ඇඟට දෙනකොට වකුගඩුවේ ලවණ උරා ගැනීමත් වැඩි වෙනවා. සෝඩියම් රීඅබ්සෝප්ෂන් වැඩි වෙනකොට ඒක නිසාත් මේ ලවණ උරා ගැනීම වැඩි වෙනකොට ඒකත් ප්‍රෙෂර් වලට හේතු කරනවා. මේ ආදී වශයෙන් අද සමාජයේ මේක නිකන් ෆැෂන් එකක් වෙලා ඇත්තටම මිනිස්සු දන්නේ නැහැ. අනිත් එක දැන් මෙට්‍රොමින් එක කලක් ගන්නකොට ඇඟ වැහැරිලා යනවා. හරි වචනේ වැහැරීම අපේ ක්‍රමෙන් බැලුවොත්. එතකොට මේ ඇඟ වැහැරිලානේ ඉන්නේ. එතකොට අර අන්තිමේ ඉන්සුලින් දෙනකොට ඉන්සුලින් කියන්නේ ප්‍රෝටීන්නේ. ප්‍රෝටීන් ටික දුව හැටි ආපහු ලස්සන වෙලා මහත් වෙලා ප්‍රෝටීන් වල ඇඟට ප්‍රෝටීන් ගත්ත හැටි මහත් වෙලා ලස්සන වෙලා එනෝනේ. ඉතින් රැවටෙනවා. මේක ආපහු ටිකක් පාට වෙලා මේ නමුත් දවසින් දවස ප්‍රෝටීන් එක ගන්න දෙන්න කෙලිම ලේවලට නේ දෙන්න ඊළඟට බර වැඩි වෙනවා.
බරවැනි ඔබේසිටිය ඊළඟට ඒකත් ප්‍රශ්නයක්. මේ වගේ මේක මේකට රැවටෙනවා. මිනිස්සු රැවටෙනවා. දැන් අන්තිමේ වෙනකොට ඉතින් මේ ඩයලිසිස් කරන්න වෙනවා. ඇයි වකු අඩුණාවක් වෙලා ඒ මොහොත වෙනකොට ඉතින් ගේ දොර ඉඩ කරනුත් මේ 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 ඒක දවසක දෙහිකට මට මේක දවස ගානේ මේක මේ රෙඩ්ඩුන්ගෙන් වන දේවල් දකිනකොට මහ විශාල සංවේගයක් ඇති වෙනවා. මේ තරම් අපරාධයක් මේ රටේ මේ මේ වෙනවද මේ කියලා. දැන් මේ මේක දැන් බලන්නකෝ අපේ රටේ කොයි තරම් ප්‍රමාණයක් මේකෙන් මේ විඳිනවද දුක් විඳිනවද. දැන් පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් සෑම පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් අද දියවැඩිය රෝගියෙක්. ඉතින් මම මේක අහන්නේ මම මේක තර්ක කරන්නේ මේ රෝගය පාලනය වෙනවනම් මෙට්‍රොමින් එක දෙන්නේ හොඳටම පාලනය කියලා. ඉතින් පාලනය වෙනවනම් මොකටද මේක දවසින් දවස වැඩි වෙන්නේ කොහොමද? ඒ එක දෙයක්නේ. පාලනය වෙනවනම් වැඩි වෙන්න බෑනේ. දැන් බලනකොට අද ඉන්නවනම් මිලියන 5ක් මේ තව අවුරුද්දක් යනකොට මිලියන 10යිනේ. මේක දවසින් දවස වැඩි ඉනේ. ඉතින් එතකොට අපි කොහොමද කියන්නේ මේකෙන් පාලනය වෙනවයි කියලා? අනිත් එක පාලනය වෙනවනම් මොකටද ඉන්සුලින් දෙන්නේ? මෙට්‍රොමින් එකෙන් පාලනය වෙනවා මොකටද ඉන්සුලින් දෙන්නේ? මේක මේ සමාජය ඇත්තටම ඉතින් තව එක දෙයක් කියන්න ඕන ඔබතුමා. මේ ප්‍රශ්නේ අපිට මේ සමාජයේ මේ සේවය මහ විශාල යමක් කරනවා මට මගේ දැනුවත්. මොකද බලන්නකෝ මේක ගැන හරි අවබෝධයක් ආයුර්වේදයේ මේ දේශීය වෙදකමේ ගැන හරි අවබෝධයක් නැතිකමනේ. අර බටහිර ක්‍රමයෙන් මේක සුව කරන්න බැහැ කිව්වහම මේකට අභියෝග කරන්න කවුරුත් නැහැ. ලංකාවේ මමයි පළවෙනි වතාවට මේ ඖෂධය මෙට්‍රොමින් මේ ලෝකේ පර්යේෂණේ තිනවා. මං ඒවා සමාජයට ගෙනහැල්ලා පෙන්නුවා. මෙන්න නරකම දේ මෙට්‍රොමින් ඒ පර්යේෂණේ පෙන්නුවා. ඉතින් මේක මම 2006 මං කිව්වේ. නමුත් 2013 කියන්නේ එංගලන්තය ඇමරිකාව. මේ නරකම දේ මේ මෙට්‍රොමින් ඇන් ඉන්සුලින් කියන එක 2010 මම කිව්වේ 2006 2006 නිකන් නෙවෙයි පර්යේෂණයක් කරා මේ ජයවර්ධනපුර මෙඩිකල් ෆැකල්ටි එකත් එක්ක. ඒකත් කළායි මේක මේ පෙන්නේ. හොඳයි වෛද්‍යවරුන්ට පුංචි බාධා කිරීමකට කරන්න දෙන්න. කුවේට් රාජ්‍යයෙන් නම් අපිට දුරකථන අවතුමත් තිබෙනවා. ආයිබෝවන්. කවුද අපිත් එක්ක එකතු වෙන්නේ? ඔබටත් එසේම වේවා. පැහැදිලි බොහොම හොඳයි ඔබතුමා. මේ ජීවිතේ බේර ගන්න ඕන නම් ඉන්සුලින් වලට යන්න එපා. හොඳේ මේක හොඳට අහගන්න. කොහොමකොල ඔය කියන මේ ඖෂධ දෙකෙන්ම පුළුවන්, ඒක ඖෂධ කෑම විතරක් නෙමෙයි ඖෂධ, මේ ඒකෙන්ම පුළුවන් ඔයාට මේ සීනි අඩු කරගන්න. මෙට්‍රොමින් දුන්න නම් දැන් මේ මොහොත වෙනකොට ඇඟේ ඉන්සුලින් අඩු වෙලා ඇත්තේ. ඔයාට මේ අපේ ප්‍රතිකාර වලින් පැහැදිලිව දැන් ওই රටේ වුණත් ඔය මේ මේ කොහොමකොලයි කරවිලයි දිනපතා ගන්නව නම් කරවිල තනිකර කරවිල ඉස්ම ගන්න එපා. කරවිල ගන්න ඕන කෑමට කිරි දාලා. එතකොට කිරි දාලා ගන්න ඕනේ, ඒකේ හානියක් නැහැ. තනිකර එක ඖෂධයක් පාවිච්චි කරන්නේ නැහැ ආයුර්වේදේ. කොහොම වුණත් කොහොම කොල ගන්නකොට ඒක ඉස්ම බොනව නම් පොල් කිරි තේ හැන්දක් විතර දාලා බොන්න. ඒකට මේ 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 ඒ ගැන හොඳට මතක තියාගන්න. මේ මෙට්‍රොමින් නම් ගන්න මෙපා, වහාම නතර කරන්න. ඔයාගේ තියෙන ඉන්සුලින් ටික ඉවර වෙනවා. මේ අවුරුදු 10ක් විතර වගේ මෙට්‍රොමින් බිව්වා නම් ඇත්තටම දැනට ඇඟේ ඉන්සුලින් නම් නැති වෙලා ඇත්තේ. ඔය අර මේ කිව්වනේ මම මේ විටින් විට බොහොම ප්‍රවේශමෙන් ගන්නවා, විටින් විට ගන්න හන්දයි ඔච්චරවත් ඉන්නේ. නැත්තම් මේ මොහොත වෙනකොට සෑහෙන ප්‍රශ්න ඉන්සුලින් දෙන්නම වෙනවා ඉංග්‍රීසි ක්‍රමයේ අනුව. නමුත් අපි ඒක කියන්නේ නැහැ. ඔබතුමාට ඉංග්‍රීසි ක්‍රමයේ දැන් අපේ ප්‍රතිකාරයක් ওই රටවල් වලත් මේ තියෙනවා. මේ ඉන්දියාවේ ඖෂධ තියෙනවා.
මේ ඉන්දියාවේ ඖෂධ ওই රටවලවත් තියෙනවා ඒකේ තියෙනවා ඩයබිකෝන් කියලා ඖෂධයක් මා මේ කියන්නේ ඔබතුමා පිට රටක ඉන්න කෙනෙක් මේක සොයා ගන්න ලේසි මේ අපේ ඖෂධ ඔහෙ නැති නිසා ඒ ඖෂධය පෙති දෙක දෙක තුන් සැරයක් බොන්න කරවිල ඔය කියන දේ ගන්න ඉංග්‍රීසි ක්‍රමේ ಗುಣ බෙහෙතක් තියෙනවා ඒ බෙහෙත පාවිච්චි කරන්න පාමසියෙන් තමුන්ගේ වෛද්‍යවරයාට කියලා ඉල්ල ගන්න ග්ලිබෙන් ක්ලෙමයිඩ් ඉංග්‍රීසි ක්‍රමේ ඒක විතරයි පැන්ක්‍රියස් එක ස්ටිමියුලේට් කරලා ඒ කියන්නේ අග්න්‍යාශයේ උද්දීපනය කරමින් ඉන්සුලින් නිෂ්පාදනය කරන එකට උදව් වෙන එකම ඉංග්‍රීසි බෙහෙත ග්ලිබෙන් ක්ලෙමයිඩ් වෛද්‍යවරයාට කියලා ඒක ඉල්ල ගන්න ගොඩක් ලොකු මාත්‍රාවක් ගන්න එපා පෙති භාගයක් ඒ කියන්නේ ඒක මිලිග්‍රෑම් 5 පෙත්ත තියෙන්නේ ඒක මිලිග්‍රෑම් 2.5ක් ඒ කියන්නේ උදේට ප්‍රතිභාගයයි රැට ප්‍රතිභාගයයි ගන්න ඉන්සුලින් නිෂ්පාදනය වර්ධනය වෙයි අර කරවිල ඒ ටිකෙන් ඉතුරු ටික කෙරෙනවා ඔබතුමා නිරෝගී වෙනවා පැහැදිලි හොඳයි වෛද්‍යතුමනි දැන් ඔබතුමා බොහෝ කරුණු ගිනහැර දැක්වා විශේෂයෙන් මේ මෙට්ෆොමින් භාවිතය පිළිබඳ මම හිතන්නේ බොහෝ දෙනෙක්ගේ අවධානය දැන්ටමත් යොමු වෙලා තියෙනවා අපි වෙත මොකද මම හිතන්නේ මේ බොහෝ දෙනෙක් මේ වන විටත් දියවැඩිකාවට නැත්නම් ප්‍රතිකාරයක් වශයෙන් මේ ඔබතුමා සඳහන් කළ ආකාරයේදී බොහෝ වෛද්‍යවරුන් මේ මුලින්ම නිර්දේශ කරන මේ බෙහෙතනේ ඉතින් මේක දීර්ඝ කාලයක් තිස්සේ ගන්න වෙන්න පුළුවන්. දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය අනුව මේකට පිළියමක් තියනවද? පැහැදිලිව. පැහැදිලිව. ඒකට ප්‍රශ්නට උත්තර දෙන්න කලින් අපිට තව දුරකථන අමතක වුණා අපි ඒකත් අරගෙනමු. ආයිබෝවන්. කවුද අපිත් එක්ක ඉතාලියෙන් දැන් කතා කරන්නේ? මම ගෆූර්. ඔව් ගෆූර්. ප්‍රශ්න යොමු කරන්න. මම මේ ડોક્ટર මාත්‍යාගෙන් අහන්න හරි කැමතියි. කියන්න. මට මේ 140 සුගර්. ඔව්. ඒකනේ මට මේ ඉතාලියෙන් ડોક્ટર ලේජෙක් කළා ඔක්කොමල මට දුන්නා මෙක්ට්‍රෝල් හයිපර්ටන්සිය. හරි හරි. ඔව් ගෆුර්. ඒක උදේ එකයි අවස එකයි බොන්න කියලා දුන්නා. ඊට පස්සේ මම මේ ඒක බොනවද දැනට පොඩ අඩු වෙනවා ඇත්තටම කරකට විතරයි මට සුගර්. ඔව්. ඒ ඒ අර ඖෂධයම තමයි ග්ලයිකොමෙට් ග්ලූකෝපේජ් එක එක නම් වලින් තියෙනවා. ඉතින් මෙට්‍රොමින් කියන ඖෂධය තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක අර මම හිතන්නේ කලින් ඔබතුමා අහගෙන ඉන්නේ නැති ඒක කරන්නම එපා ඒක ගන්නම එපා ඔබතුමාට ওই රටේ උනත් දැන් ඉතාලි වල හුඟක් අය අපින් අබේත අරන් යන අයත් ඉන්නවා ඒ රටේ තියෙනවා අර මේ හිමාලයා කම්පැනියේ ඩයිබිකෝන් කියන බෙහෙත ඒක ආයුර්වේද ඖෂධයක් බටහිර බෙහෙත් තියෙන ෆාමසි වල තියෙනවා ඒක පාවිච්චි කරන්න ඉතින් ලංකාවට ආවොත් අපි 100%ක් මේක නිරෝගී කරලාම ආවනවා බෝ ওই රටේ ඉන්න අය හුඟක් ඇවිල්ලා බෙහෙත් ඖෂධ අරගෙන යනවා එතකොට ඉංග්‍රීසි ක්‍රමේ අර මා කලින් කියපු ග්ලිබෙන් ක්ලෙමයිඩ් කියන බෙහෙත ප්‍රතිභාගයක් ඒකේ මිලිග්‍රෑම් 15ක් වෙනකන් කෙනෙකුට දවසට දෙන්න පුළුවන් නමුත් හොඳට මතක තියාගන්න සීනි අඩු වෙනවා සීනි අඩු වුණ හැටිය බෙහෙත නතර කරන්න ඕන නැත්නම් අර හයිපොග්ලයිසීමික් කියන තත්ත්වය එනවා ඒකයි මේ බෙහෙතේ තියෙන කිසි මේ මේ ඒකේ උපද්‍රවයක් නෙමෙයි මේ බෙහෙතේ ගුණයක් ඒක ප්‍රතිභාගයක් 2.5ක් ඒ උදේටයි හන්දෑවටයි බොන්න ඕන පදන් ඇති සීනි නෝමල් වෙනවා ඉන්සුලින් නිෂ්පාදනය වර්ධනය වෙනවා අපට ඕන ඉන්සුලින් හදලා ඉන්සුලින් ටික නිෂ්පාදනය කරලා සීනි අඩු කර ගන්න. ඒක තමයි ස්ථිර විසඳුම. දැන් ડોક્ટર කොහොමද මම ડોક્ટર අම්බෙන්නේ? මම දැන් අනිත් හොඳයි ගෆුර් මහත්මයා අපි වැඩසටහන නිමා කරන්න මත්තෙන් අපි සඳහන් කරන්නම් වෛද්‍යතුමා සමග සම්බන්ධය හැකි දුරකථන අංකයන් සහ ලිපිනය. බොහොමත්ම ස්තුති අපිත් එක්ක එකතු වුණාට. හොඳයි වෛද්‍යතුමනි අවස්ථාවක් තියෙනවා පිළිතුර සම්පූර්ණ කරන්න අපි කතා බහ කරන්න පටන් ගත්තේ මේ දියවැඩියාවට. මේ රෝගියට දේශීය ආයුර්වේද ක්‍රමවේදය අනුව පිළියමක් තියෙනවා. බොහොම හරි. බොහොම අපේ ක්‍රමවේදේ මා මුලින්ම කිව්වනේ රෝගේ හේතුව බලනවා කියලා. ඇත්තටම අද කාලේ මේ මුලදිම මේ රෝගය එන්නේ මේ බැලුවාම ප්‍රධාන හේතුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් මේක සොලෝකින් කියනෝනේ ආශ්‍යා සුඛං ස්වප්න සුඛං දදීමි ආසියා සුඛං ඒ කියන්නේ සුව පහසු ආසනවල ඉන්නවා ඒ කියන්නේ කුෂන් පුටුවේ හිටියට දියවැඩියාව හැදෙන්නේ නැහැ ඒ සුව පහසු ආසනවල ඉන්නවා කියන්නේ එයාට ව්‍යායාමය අඩුයි කියන එකනේ එතකොට ව්‍යායාමය බටහිර ක්‍රමේ ඒක ව්‍යායාමය කියන එක ප්‍රතිකාරයේ එක කොටසක් ඇත්තටම
මේ රෝගයේදී පළවෙනික ආහාර ප්‍රතිකාරය පළවෙනික ආහාර දෙවෙනික ව්‍යායාමය තුන්වෙනියටයි ඖෂධ ඕන මේ පටන් ගන්නෙම ඖෂධ දෙන්නේ ඒක වැරදීනේ පළවෙනික ආහාර මේ රෝගයේ 75% ආහාර වලින්ම නිරෝධ කරගන්න පුළුවන් එහෙනම් මොකක්ද ආහාර මේ තන්තුමය ආහාරය තන්තුමය මා විශේෂයෙන් මේ රෝගීන්ට කියන්නේ උදේ දවල් විතරක් පිෂ්ඨ ආහාර ගන්න බත් පාන් සම්බහල් ඇත්තට පාන් ගන්නම නරකයි සම්බහල් ගන්නම නරකයි රැට බත් සුදුසුම නැහැ පාන් ගන්න මෙපා අපි ගන්න ඕන දැන් බලන්න ලෝකේ යම් පරිශ්‍රණයක් වෙනවා නම් American Diabetes Association එක ඒක හෙට වෙනකොට ලෝකෙට දෙනවා මට පුංචි බාධා කිරීමක් කියන්න දෙන්න ඉතාලියෙන් අපිට දුරකථන උදව්වක් දෙනවා අප්පු මහත්මයා ආයිබෝවන් ආයිබෝවන් සුභ උදෑසනක් කියලා කියන ඔබතුමාලා දෙවලටම එසේම වේවා ප්‍රශ්න මොකක්ද කරන්නේ වෛද්‍යතුමාට ප්‍රතිචාරයක් වෙනවා වෛද්‍යතුමනි ඔබතුමා කිව්වා මේ කරවිල ඉස්මොබොන් දෙපා කරවිල මේ නිකන් මේ කිරි දාලා කන්න කියලා මගේ බිරිඳ මේ තේ කාලේ කියලා කරවිල කපලා අර මොන සලාද වලට කනවා එතකොට ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද වෛද්‍යතුමනි ඇත්තෙන්ම මේ දැන් අපි මේ පියවැඩියාව නම් අපිට දෙයියන් පිස්සු නැහැ නෝත් අපි හරි බයයි හරි බොහොම බයෙන් තමයි ජීවත් වෙන්නේ මොකද මේ කෑම හැක්කිට ඉතින් හැම තෙලුයි මේයි තමයි තියෙන උඟ ඒක සමහර මෙහි අය කියනවා මේ රතු සීනි කෑවට ඉච්චරම ප්‍රශ්නයක් නැහැ කියලා ඒකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අනිත් එක වෛද්‍යතුමනි තව එකක් තියෙනවා මම වැඩ කරන තැන ඉතාලි ජාතික මේ ප්‍රයිවට්ස් එකක තියෙනවා මේ ජීවැඩියාව කියන රෝගය ඇවිච්චාම ඇයෝ දැන් දවස් ගණනක් ඇදගෙන වැටෙනවා සිහි නැතුව ගියා වගේ වෙනවා ඒ වගේමත් වෙන හැබැයි එයාගේ එකක් තියෙනවා එක සිගරට් එකක් ඉවරෙද්දි තව එකක් වට්ටු කරා යනවා ඒක තියෙනවා හරියට තරහ ගන්න එක තියෙනවා ওই දෙක දැකලා මම මේ කියේ මගේ අත්දැකීමක් අනුවයි මම මේ කිව්වේ මේ පිළිබඳව ඔබතුමා යම් කිසි දැනුමක් කිරීමක් කරනවා නම් හුඟක් හොඳයි මට ඇයට ඒකත් කියන්න පුළුවන් ඉස්සලාම කරවිල ගැන කෙටියෙන් කියන්න ඕන කරවිල තරං සීනි අඩු කරන බෙහෙතක් නැහැ ඒ තරං ඉන්සුලින් නිෂ්පාදනයට උදව් වෙන බෙහෙතක් නැහැ කරවිල මේ තරං ගුණ නම් ආයුර්වේදයේ කසාය සංග්‍රහය යෝග සංග්‍රහය මේ කියන කසායයට තියෙන්න ඕන ආයුර්වේදයේ කසාය සංග්‍රහය යෝග සංග්‍රහය කිසිම තැනක කරවිල කසායට ගන්න කියන්නේ නැහැ ඒකේ ඇත්ත తත්වෙ කිව්වොත් ඔයාලා කරවිල ගෙදරට ගේන්නේ නැහැ ඒක නිසා කරවිල ಗುಣ විදියට ගන්න දැනගත්තාම ඇති කරවිල තනිකර බ්ලෙන්ඩර් කළා ඒ තනිකර ඉස්ම බොන්න එපා ඒකේ මහා විශාල භයානක පැත්තක් තියෙනවා ආයිබෝවන් කවුද අපිත් එක්ක එකතු වෙන්නේ ආයිබෝවන් මම දව කතා රෝලින් කතා කරන්නේ හොඳයි ප්‍රශ්නෙම කරන්න මට වෛද්‍යතුමාට කතා කරන්න ඕනේ ඔව් පුළුවන් ප්‍රශ්නෙම කරන්න මට වෛද්‍යතුමනි මට දැන් අවුරුදු දෙකකටත් වැඩි මගේ මේ ඇඟ කස කස පළු දානවා පළු දානවා දැන් මම නාන්න ගියාම මගේ ඇඟ පොත ඔක්කොම රතු වෙනවා ඉතින් මට මම සෑහෙන්න බෙහෙත් ගත්තා මම සෑහෙන්න බෙහෙත් අරගත්තා අරගෙන අරගෙන මේ දැන් අඩුවක් නෑ මම වෛද්‍ය මම ආයුර්වේදෙමුත් ගත්තා ඉතින් මට ආයුර්වේදෙන් දිගටම කරගෙන ඉන්න බෑ මේ මම ඉතින් මෙහෙට එන්නේ හින්දා ප්‍රතිකාරයක් කියන්න නම් ලෙඩේ හරියටම හේතුව දැනගන්න ඕන ඔබතුමියගේ පැහැදිලිව බලන්න මේ රුධිර සංයුතිය බ්ලඩ් කවුන්ට් එක අරන් බලන්න ඕන මේම ඇලර්ජි වෙන හේතු තියෙනවා ඒක එකක් ඊළඟ දේ එතන බ්ලඩ් කවුන්ට් එකේ ප්‍රතිශක්තියට සම්බන්ධ රුධිර ශෛලයේ අඩු වෙලා වෙන්න පුළුවන් බොහෝ වෙලාවට එතකොට ඒකට නම් අපි හමු වෙලා වුණ ඖෂධ ගන්න ඊළඟට අර ලේවල සෙම වැඩිද කියලා බලන්න ඕන ඊ කවුන්ට් එක වැඩි වුණාම පැහැදිලිව ඔය කියන මේ ආත්මිකතාවයන් නැති වෙන්න පුළුවන්. එතකොට ඒවට නම් මේ මේ දැන් අපි සෙමගතිය වැඩි නම් රුධිර සංයුතිය බලලා ඕන කියන්න. ඒ හේ අවස්ථාවලදී අපේ මේ කහ හැම එන සංයෝග පාවිච්චි කරනවා. ඊළඟට හොඳම දේ කොයි රෝග තත්වයක් වුණත් ඉඟුරුයි
කොත්තමල්ලි පත්පාඩකම් මේ පස්පංගුව තම්බල දවසට 3-4 සැරයක් බොන්න ඒ පස්පංගුවට අමතරව ඔතෙන්ට ඉරමුසු එක්කව කරන්න ඕන ඉරමුසු මං හිතන්නේ ওই රට උල වල උනත් මේ අපේ කඩවල් සමහර තැන්වල තියෙනවා ඒවයි ඕවා සොයා ගන්න තියෙනවා මේ නිමි ඖෂධයක් වශයෙන් ෆාමසිවල තියෙනවා මේ මේ ඉන්දියාවේ අර ආයුර්වේද බෙහෙතක් ඒක සෙප්ටිලින් කියලා කියන්නේ සෙප්ට්‍රින් නෙවෙයි සෙප්ටිලින් SEPTILIN සෙප්ටිලින් කියන ඖෂධය ඒක පෙති එක ගානේ 3 සැරයක් වෙන්න ගන්න එතකොට සෙමගතිය උනත් අඩු වෙනවා අර රක්තය පිළිබඳ රෝග අවස්ථාවටත් ගුණ වෙනවා කොහොම හරි ඔතන ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව රක්ත දෝෂ රෝග අවස්ථාවක් ඒක හරියට නම් ලේබල්ලා බෙහෙත් කරන්න ඕන හොඳයි බොහොමත්ම ස්තුතියි ඔබතුමීට අපා සම්බන්ධ වුණාට ඉතින් වෛද්‍යතුමා කී ආකාරයට පිළිපදින්න ඒ ලබා දුන් උපදෙස් අපි කෙටි වීරියමක් ලබා ගන්න සූදානම් වන්නේ රැඳී සිටින කියලා ආරාධනා කරනවා කලම්බ ටෙලිවිෂන් සමගින්